සමාජ සංගායන නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සෙ භගවතු අරහතු සම්මා සම්බුද්ධස ඒ බගවත්තු අරිහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ලංකාවාසී ලෝකවාසී පරම්පූජනීය ගරත්‍ර මහා සංගරත්නං නමස්කාර්පූරකු අවස්සර පින්වත්සිිල් මැනිවරුුණි ධර්මශ්‍රවනාබිලාස කාරුණෙක මව්වරුුණි පියවරුුණි දරුදරියනී පින්වත්න අද දවසෙත් මේ පින් බර උදෑස්සනේ ඔබගේ ජීවිතේ වටිනා කාලෙන් අඩහෝරාවක් හිරි ටීවී සමාජ සංගායනා ධර්මදාන මේ පිංකමට එකතුව කටහිතු කරනවා දවස පුරාවටම ගත කරන ජීවිතය සතුටු අන්තකරගන්නට සංසාර ගමන සතුටු අන්තකරගන්නට සැපවන්තකරගන්නට එවතුම් නිවීම ලෞකිකවූ ලෝකෝතර ව සැනසීම උදක්කරගන්නට අමාමෑනි බුදුපාණන් වහන්සේ දේශනා කොටු වදාළ ශ්‍රී සද්ධරමයයි ඔබ මේ ශ්‍රවනය කරන්න නත් මාමෑනී බුදුපාණන් වහන්සේ උන්වහන්සේගේ බෝසත් තාත්මය තුළ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම ආර්ය පරියේෂණයක් සිද්ධ කළා පරීක්ෂණයක් කළා මොකද්දම කළ පරීක්ෂණය සතති වශේම සත්‍යය ආයිපදමින් මැරමෙන් ගමන් කරන මේ සසර සැපදායකද දුක්කදායකද සත්‍යයාට සැපය උදා කරන්නට සදාකාලික සුවයක් ලබා දෙන්නට මාර්ගයක් තියනවද පෙන්න්නත්න මේ පරියේෂණය සිද්ධ කළේ. දුක්ක පිළිබඳ පර්වේෂණයක් නෙවෙයි කළේ. බුදුහාමුදුරුව සිද්ධ කළේ සැපය සවයන පරියේෂණයක්. එනිසා ඔබ උදැස්සන අවදිියවූ මොහොතේ දලා රාත්‍රයේ නින්දට යනත් එෙක්ම මෙ සටන් කරන්නේ. සැපේ ලබාගන්න සුවයේ ලබාගන්න. සතුට සහනය උදාකරගන්නවා. ඒ සතුට සහනය උදාකර ගන්නට ඔබ මඟ දන්නේෙ නැත්නම්. ඔබට පුළුවන්ද ඒ ඔබාපේක්ෂාකන සැනසීම ලබාගන්න. බොහොම මහන්සි වෙලා දුක්වෙලා ගැනකයාගෙන විවාහ වෙලා දරුමුණු පුරන් හදලා. නොෙක් විදිහෙ දේවල් සිද්ධ කළ ජීවිතය ආපස්සට හැරිලා බලනවා බොහෝදේ අපි ලබාගත්තා. ෝ සප්තුට කෝ සැපය කෝ සැනසීම පිනත්නී ඒ සැනසීම මඟ කියල දෙන්නේ ධර්මය තුළින් එනිසා මේ ගත කරන අඩ හෝරාව ඔබට ඒ සැනසීම ගබන මාර්ගය කියල දෙෙනවා. අද ඔබට ඔබ සමඟ බෙදාගාන්නට බලාපොරොත්තු වෙන ඔබ නිරන්තරේ මහන දකින නමුත් නිරන්තරයම ඔබ ප්‍රගුණ නොකරන ඔබගේ අවධානය යොමු නොවන විශේෂ ධර්මයක් පිළිබඳවා. මුදිතාව කියන්නේ මොකත් තේරුම දන්නවාද. යම්කිසි කෙනෙක් ඇහුවොත් මුදිතාව කියන්නේ මොකක්ද කියලා ඒට ඔබට උත්තරයක් තියනවාද. එනිසා ඔබට උත්තරයක් තියෙනවා ඔබ ජීවිතය ඒ මුදිතා ගුණේ ප්‍රගුණ කරනවානම් ඔබ ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරපු කෙනෙක්. එහෙම නැතිනම් ඔබ දෙවරක් නොව වරක් නොව දෙවරක් නොව. තවත්වරක් හිතන්නට ඕන මේ බුදුහාමුදුරුව අපට මඟ පෙන්නපු. මේ බ්‍රහ්මචරිියාවේ. යහපත්්චරියාාවේ ශ්‍රේෂ්ඨ චරිියාවේ අපි හැසිරෙන්නේෙ නෑ අන්නේේ නිසා අපි දුකට පත්වෙනවා. මේ සතර බ්‍රහ්ම විහාර අතර. උගන්නන මෛත්‍රය කරුණාව මුදිතාව කියන ධර්මතාවේ. උපේක්ෂාවට මෙහා. අපි ඉගෙනගන්නු ලබන ධ්‍යාන සමාපත්තීන්ට පත්වෙන්නට තරං අධ්‍යාත්මික දියුණුවක් ඇතිකරගන්නට පුද්ගලයකු සතුව වැඩිය හැකි ගුණධර්මයක් තමයි මුදිතාව කියන්නේ. ප්‍රමුදිිත බව. අනුවේදනීය බව අනුව ප්‍රීතිවීම. ඉංග්‍රීසියෙන් කියනවා අල්ක්‍රිස්ටික් ජෝයි කියලා. සිම්ප්‍රතටික් ජෝයි කියලා කියනවා. මේ සැනැසීම, මේ සතුට මේ වින්ධනය ඒ අධ්‍යාත්මික සුවය නිරාමිස සුවය ඔබ අපි සත්‍ය වසීම විඳිනවාද. ප්‍රශ්න කරන්න ඕන අප ගැන. නි බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාරනවා මේ ධර්මතා අපිට අපගේ අම්මගෙන් තාත්තකින් බලන්නපුුළුවන් බලන පුංචි දරුවා අම්මගේ ඇකේ ඉඳගන කිරිබොනවා ඒ වෙලාවෙඒ දරුවා කකුලෙන් ගහනවා මිරිකනවා හපනවා ඒ වෙලාවට අම්ම තව තවත් සත්තුට වෙනවා කොල්ල මුරන්ඩු දරුවා කියල සතුටට පත්වෙල යාට තවතවත් සෙනහසින් කිරිදෙනවා. අන්න පින්වත්න මුදිතාව මේ මුදතාව භාවනාවක් විදිහට අද සමාජයේ ප්‍රගුණ කරන්න හැමෝම කතා කරන්නේ මෛත්‍රිය විතරයි. නිර්ෂියාවෙන් කෝධයෙන් වෛරයෙන් මානයෙන් පලිගැනීමෙන් යුක්තව කටයුතු කරනවා මේ මුදිතාාව විරුද්ධ පැත්ත තමයි කල කිරීම ඉච්චා බංගත්වය සෝකය හිත තුළාත් ඇතිවන සන්තාපය දුක කඳුල. එනිසා පුද්ගලයකු ඉච්චා බංගත්යෙන් නිරන්තරයෙන් පුද්ගලයෙන් පුද්ගලයන් විවේචනය කරමින්. පසු වෙනවානම් ඉර්ෂ්‍යාවෙන් යුතුව පසු වෙනවා නම් සංසන්ධනය කරමින් මිනිසුන් දෙස නිරන්තරයෙන් බලන්න පුද්ගලයෙක් නං එ යටට මොදිතාව නෑ. එනිසා එවැනි පුද්ගලයන් අනිත් අයගේ සතුට දැකලා අනිත් අයගේ දියුණුව දැකලා අනිත් අයගේ සාර්ථකත්වයෙන් දැකලා සැනසීමට පත්වය හිද පින්වත්නි? ංිකාලින් දන් දරුවන්ට අපි උගන්නන්නෙ තරගය. බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලි නොයෙක් විතිහෙ සංසන්ධනාත්මකව ඇතිකරගන්නත් තරගය. ආත්මාර්ථය ජීවිතයේ ප්‍රගුණ කරන්නට නොව හේතු ප්‍රත්තියව කාරණයක් පෙළිබඳ බලලා ප්‍ර්‍යවේක්ෂා කරලා. යතාවබෝධය ඇතිකරගන්නට තුළලා දිස්ඨානයේ ගොඩනගාගන ප්‍රමාදිසිත ගොඩා ගොඩනගාගන, දෙලව උන්නතිය සලසගන්න. අප මහා බෝසතානන් වහන්සේ ආලාර කාලාම උද්දකරාම් පුත්ත කියන ආචාරිවරුන් ළඟට ගියා. බොහොම නිහතමානීව රාජ කුමාරයෙක් වෙලා සක්කති රාජ්‍යයට හිමිකම් කියන මේ සිද්ධාර්ථ කුමාරයා මේ ශාස්තෘන් ළඟට ගිහිල්ලා ධර්මයහෙව්වා. පිනත්නිය අය ධ්‍යාන සමාපත්ති ලබාගන තියනවා මේ විදිහේ ඉහල ආධ්‍යාත්මික තත්ත්වයට පත්තලා තියෙනවා කියලා බෝසතාණන් වහන්සේ ඉරෂ්‍යා කලාාද සංසන්ධනය කරමින් මානයෙන් යුත්ව කටයුතු කළාද එ නිසා පින්වත්නී ඒ සංසන්ධනයෙන් යුක්තව මානයෙන් අපි කටයුතු කිරීමත් තුළ අපිට ලැබෙන්න්නේෙ මොනවාද ත් මොහරි දෙ අතට අහුවයි කන්න හරි දෙයක් අපි හොරකංකරොත් අපි කාල හරි බඩපුරුව ගනි. නමුත් එරිෂ්‍යාව ක්‍රෝධ වෛර කිරීම තුළ මානය තුළ අපිට ලැබෙන්නකෝම මොනවාද පින්වත්ති මානය කිය රෂ්‍යාව කියන ස්වභභාවය මුදිතාවෙන් තොර මේ ඇතිවන මානසික තත්ත්වය ඉතාම බරපතල තත්ත්වය ඒක ඇතිවෙන්නේ අපි දන්න අයාතර අපි දැකල පුරුපුරුදු අපි දන්න කියන අයට තමයි අපි හැමෝම ඉරෂා කරන්න මානෙෙන් යුතු ඒ පුද්ගලයන් දෙෙස බලන්න හමනැතුව අපි නොදන්නා මේ ලෝකෙ कोයි තරන්නම් පුද්ගලු ලස්සනය ඉගනකයා ගන්නාය හැකයාවාන්ගෙන් යුක්තය कोොයි තරන්නං ඇදද එ අයට අපි රිෂා කරන්න නෑ එනිසා තමන් සමීපේ තමන්ට සුවය ලබාදන තමන්ට යහපත පිණිස සිටින පුද්ගලයා කෙරෙහි තමයි අපි රෂ්‍යා දක්වානය මානින් යුතුව ක්‍රියා කරන්න එනිසා මේ ධර්මතාවය ඉතාම ප්‍රබල ලෙස අපේ දියුණුවට බාධ කරනවා. අධ්‍යාත්මික දියුණුවටත් ලෞකික දියුණුවට ප්‍රබල ලෙස බාද කරවා දැන් අපි දැකල තියෙනව පින්නත් බස්ල ගහලතියනවා දියුණුවේ රහස ඉරිසියාව නොව පින්නත්නී අපේ හිතේ යම් කිසි වස්තුවක් පිළිබඳව පුද්ගලයක් පිළිබඳව ඉරෂ්‍යාව හදාගන්න වනං ඒ තුළ අපි ගොඩනගා ගන්නේ ප්‍රතික්ෂේප කිරීමේ මානසිකත්තේ. රිජෙක්ෂන් මෙෙන්ටලිට එක කියලා කියනවා. යම්කිසි ලස්සන තැනැත් එක් හෝ තැනැත්තිත් දැක්කහම අපි ඒ ැනත්තා හෝ තැනත්වය ඉරිෂ්‍යාවෙන් පසුවෙනවා වනම් ලස්සනට අප කැමැති නෑ කියල පණිවිඩයක් ක අපි ලබා දෙනවා. යම් කිසි විශේෂ දක්ෂතා ඇති පුද්ගලෙක් තැනත්තෙක් හෝ තැනත්තියක් අපි දුටුවවා හම ඒ විසේෂ දක්ෂතා ඇති තැනත්තා හෝ තැනැත්වයගේ දක්ෂතාවයට අපි අකමැත්ත අප්‍රිය භව අමනාපය ප්‍රකාශ කිරීම තුළ පින්නත්නයේ දක්ෂතාවය අපිට අවශ්‍ය නෑ කියලා අප මනසට අපි පණිවිඩයක් දෙනවා ඔබට දියුණු වෙන්න පුළුවන්ද ඔබට සැනසීම ලැබයිද ඔබ අපේක්ෂාකන අධ්‍යාත්මික දියුණුව ඔබට ලබා ගන්න පුළුවන්ගයිද පි අත් බ්‍රක්්ම විහාර කියල කියන්නේ මකක්ද තේරුම බ්‍රහ්ම කියන්නේ ශ්‍රේෂ්ත කියන එක විහාර කියන්නේ හැසිරීම ශ්‍රේෂ්ට පිළිවෙ තක් අපි අපේ ජීවිතය ප්‍රගුණ නොකොළොත්. අපි අරමුණු කරන නිවීම ලබන්න පුළුවන්ද. ඉරිෂයාාවෙන් යුක්තව කටයුතු කරන පිරිස් බලන්න දියුණු පි ඉරිසිාවෙන් යුත්තව කටුතු කරන්නේන. ඒ අය නිතරම උපායශීලීව උපායඋපක්‍රම නවනිෂ්පාදන සොයාගෙනයනවා, ඒ දියුණුන පුද්ගලයාට ඉරිෂයා කරන්න ඇතුව අපිත් මෙහෙම දෙයක් කරන්නට ඕන කියලා බොහොමොහොදයි කියලා ඒ දේ පිළිගන ඉගෙනගන තවතවත් දියවුණුවට පත්වනවා තැම් බලන්න පින්වත්නී අපි අන්‍යෝන්්‍ය වසයෙන් පුද්ගලයා අපේ ජීවිතය එකනෙකා අතර ඇති කරගන්නා වූ සම්බන්ධතාව මතන අපි හැමෝම මනුෂ්‍යයන් වසයෙන් ජීවත්තෙන් ගොීයා හරියාකාරවත් ගොවිතැන නොකළොත් මොකද වෙන්නේ අතර මැදි අට තමන්ගේ වෙළදාම කරගන්න පුළුවන්ද ඒවගේම වෙළෙන්දට තමන්ගේ වෙළදාමේ කාරිභාරි කරගන්න පුළුවන්ද ඒ වගේම පාරිභෝගිකයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පරිදි එ භාන්්ඩ ලබාගන්න පුළුවන්ද තමම් මේ කන බත්්ටික කොහන්දාවේ කවුද මේවා හැදුවේ කොයි ලෝකෙ කොයි රටේ ඉදන්ද ආවේ මේ පාවිච්චි කරන බාන්්ඩ මේ තාක්ෂණය මේ දැනුම එනිසා මානවයක් කියල කියන්න පිරිවත්තිී අපි හැම දෙනාම එකම සමූහයක් විදිහට ජීවත්වන පිරිසක් විදිහයට හිතන්න සමාජ විද්‍යාවේ අපිට උගන්නවන්නේ ිනිස් සුක්කානය රංචු ලැදියාවක්තියන සමාජ සමූහයක් කියල කිය කියනවා අපි එකට ජීවත් වෙන්නයි කැමති එකට ජීවත්ව එන්නට නම් අපි අන්‍යෝ්‍ය වසයෙන් කරුණාව මෛත්‍රිය බෙදහදාගන්නට ඕන කරනවා. පරර්ථකාමි වෙ ෝඕන දුකේදි පිහිට වෙන්න ඕන දියුණේද සතුටු වෙන්න ඕන අන්න ගුණධර්මටික අපේ ජීවිතය ප්‍රගුණ කරලා නැති නිසානි දියුණුවට පත්න්න ඇත්තේ අපේ ජීවිතය සතුට සැනසීම අපිට අහිමි වෙලා තියෙන්නේ පිනත් ඇතැ මය ඉන්වාස මොනදේකලද දියුණුවට පත්වන්න නිතරම කරන්න විවේ්චනය නිතරම කරන්න විවේ්චනය කවරුත්ම නැතිනයම් පන්සල් අල්ලගන බේර විහා රස්ථානයක් අල්ලගන ස්වාමීන් වහන්සේ නමක් හරි අල්ලගන විවේචන කරන එක අය අද කරන්නේ දායකෝ විදිහයට පන්සල්ට එන ඉන්නවා සමහිට වාර්ෂිකෝ මාසිකෝ දම්පැන් දෙෙනවා පින්කංවලටත් සහභාගෙනවා හැබැයි පන්සලේ ගොඩනැගිලි හැදෙනවානම් යම් කිසි දියුණුවක් ඇති වෙනවා නම් අන්න එරිසිාවේෙනවා මෙච්චර දේවල් මොකද ස්වාමීන් වහන්සේට මොකද මේ වගේ දේවල් කියලා විවේ්චන කරනවා පවත් මෙ මුදිතා කියන ගුණය වඩාවර්ධනය කරගානට අපහසුවන කෙලෙස් ධර්ම කීපයක් නොඒක් විදිිය වේශයන්ගෙන් අපේ ජීවිතයට එකතු වෙනවා ඒ එකක් තමයි අනුකම්පාවේසියෙන් උදව් කරණවේශේ අපි මේ අපේ හිතේ රෂ්‍යාව වෛරය ක්‍රෝදය වඩාගන්නවා ඇතැම් කෙනෙක් කපිළඟට අතපාමින් සිංගමං යදිමින් ආවහම අපි කකුල් දෙකේ ඉදලා ඔළුවට හිසදක්වාත් හිසේ සිට දෙප තුළ දක්වාත් බලල කියන මෙයාට මේ අතපායි හතර තියෙනවානේ යමහරිහම්බ කරන්න පුළුවන්නේ නිකන් දෙන්න පා එහෙමුණොත් මේ කට්ටේ තවතවත් ඉල්ලන්ඩම හුරුවෙනවා දු්පත් වෙනවා කිය අපි නොයෙක් පවිදිහේ විවේචන සිද්ධ කරලා තමන්ට තියෙනවා නං රුපියලක් යම්කිසි හා රටිකක් පිනක් කරගණ්ඩ තියෙන අවස්ථාවක් අපිට ඇවිල්ල තියෙනවාවන ඒ අවස්ථාව මග හැරව ගන්නවා පිවති යම් කිසි කෙනෙක් තමන් ළඟට අත පාන්නේ තමන් එයාට වැඩිය උසස් පුද්ගලෙක් නිසා හොඳට මතක තියාගන්න එනිසා අයා කරන වැරද්ද පොයිආකාරයෙන් වනත් මද්‍රවයේ මත් පැංවලට නොෙක් විදි වංචාවන්ට නොෙක් දේවල්වලට යොමු එච්ච කනෙක් ුුණත් කමුන්ට ඒ වෙලාවේ හොඳ ආධ්‍යාත්මයක් පිහිටෝගෙන තමන්ගේ ගමන යන්නට අවශ්‍යනං තමන්ගේ ජීවිත අධ්‍යාත්මයෙන් පිරිපුුණ ජීවිතයක් බවට පුුණ්්‍යවන්ත ජීවිතයක් බට පත්කරගන්නට අවශ්‍යනං තමන්ට හැකිප්‍රමාණෙන් ආධාරයක් දෙනවා දෙලා පින් සිද්ධ කරගන්නවා එනිසා පින්වත්න නොේෙක් විධ්‍යවේචන කරන ඇතම් වෙලාවට දරුවන්ට කියනා අපේ කාලි මෙහෙම නං තිබුණි නෑ. අපිට මේ වගේ තාක්ෂණය තිබුණ නෑ මේ අයටත් මෙහෙම දෙන්නට හොඳ නෑ මේ විදිේ සැපසම්පත් දෙන්නට හොඳ නෑ. එහෙමනොත් නරක් පෙනවා අපේ ආයතනේ ඒ කාලෙ මෙහෙමයි තිබුණි මෙහෙම මෙහෙම කියලා තිරිෂ්‍යාව ක්‍රෝධය සිත තුල වඩාගන අර උදව් කරන ස්වරූපෙන් අනුකම්පා ස්වරූපෙන් ඉරිෂයාව කියන මනෝභාවය සිතු තුළ වඩාගන්නවා. එවගේම මේ රිෂ්‍යාව ප්‍රෝධ වෛර කියන මනෝභභාවේ මුදිතාවෙන් තොරබව අපේ හිතේ වඩාගන්නවා අනිත්‍යස්වරපෙන් අනිත්‍ය ස්වරූපෙන් මේ ජීවිතේ ඇතැම් ලස්සන කෙනෙත් දැක් කහම ඔය තිං ඔය ජීවිතේ වෙනස් වෙලා යනවනේ ඔය රූපේ හැමදාම තියයිද ඔයිලමුදල් හැමදාම තියෙයිද බලාගන්ඩ අපි තින්නවනේ ජීව ත්වෙලා කියල නොේ කාකාරෙන් අපේ හිතේ කෙලෙස්මයි වඩාගන්න ඉරිෂ්‍යා ක්‍රෝධ වෛර මානමයි හිත තුළ වඩාගන්න එනිසා පින්මත්න, මොදිතාව කියන ගුණය අපි භාවනාවක් හැටියට නිරන්තරයෙන් ජීවිතය ප්‍රභුණ කරාන්ඩ ඕන. පුංචි දරුවාගේදලා වැඩහිටිය දක්වාම මේ ගුණය ප්‍රගන කොත් තමයි අපිට දියුණ වෙන්න පුළුව අංකම ලැබෙන්නේ. ැම් බලන්න පෙන්න්නත්මේ ඉගෙනගන්න දේවල් ජංගම දුරකත්තනය අතට ගත්තහාම අපිට ලෝකෙ බොහෝ දේගෙන ගන්නට පුළුවන්නේ. අද තාක්ෂනය ඉහළම මට්ටමට දියුණු වෙලානිතියෙන් ටිෆිස්ල් ඉන්ටලිජන් කියනම් මාතෘකා අද ලෝකයේ ක්‍රියාත්මක වන තරුණ දරුවෝ අද ලෝක ඒවා භාවිත කල අධ්‍යාපනය හධරව සියලු ආකාන වේගවත් ගමනක යනවානේ. ඉතින් මේ මානව බැඳියාව මේ සම්බන්ධය අපිට කොයි තරං වටිනවා ද ලෞකික දියුණුවටත් ලෝකෝත්තර දුණු වටත්. මේ ශ්‍රවනය කරන දහම් පද ඔබට මේ කොයි තරන්නම් මේ අන්තරජාලය තුළින් ගබාගන්න පුළුව අංකම තියෙනන්න. එනිසා පින්මත්නී අපේ ජීවිතය ආලෝකමත් කරගන්නට අපි මේ උතුම් ගුණධර්මය ප්‍රගුණ කරන්නට ඕන ඒ ගුණධර්මය ප්‍රගුණ කරන්නට යෑමේදී අපිට තියෙන බාධකයක් තමයි මානයේ කියන එක මුලින් සඳහන් කලා වගේ ඒ සංසන්ධනය කිරීම මුදිතාවට ප්‍රතිවුරුද්ද ධර්මතා තමයි එරිෂියාව මසුරු බව මානය සැකය කියන ධර්මතා මේ විදිහේ ධර්මතා යම්කිසි කෙනෙක්ගේ ජීවිතයේ තියෙනවා නම් එයා මුදිතාව යම්කිසි කෙනෙක්ගේ දියුණුව දැකලා අනුව සතුතු වෙන ගලෙක් බවට පත්වෙන්නේ නෑ එනිසා සයමාන සදිසමාන හීනමාන කියන මේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වා වදාල මේ ධර්මතා පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරන්නට ඕන යම්සි කෙනෙක් පුද්ගලයෙක් වස්තුවත් දැක් අහම අපි අපිත් ඒවා අපි තෙක්ක සංසන්ධනය කරන එක නවත්තාන්න ඕ. ුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නානත්තකායා නානත්ත සඥා මේ ලෝකයේ ජීවත්වන පුද්ගලයන් නොඒක් විදිහේ ශරීර ස්වභාවයන්ගේ නොෙක් විදියේ හැඟීම්දැනින් වලින් යුක්ත කෙන එකනකාට වෙන සූ දක්ෂතාවයන් එකනෙකාට වෙන සූ හැකියාව එකනකාට වෙන සූ ශරීර ස්වභාවයක් තිවෙසේ ජානමය ක්ෂන තියනවා එනිසා අපිට එයා වෙන්න බෑ එයාට අපි වෙන්න බෑ. පිරිමයාට ගැහැනුගතිනෑ ගැහැ කෙනට පිරිමි ගති නෑ. ති මේ විදිහට වේ විවිධත්ව වෙනස්කම අන්‍යෝන්න වසයෙන් මේ පුද්ගලයන් සතු පවතිනවා. ඒ ඒ අය තුළ සුවිසේසි දක්ෂතාවයන් පවතිනෝ.සාංසාරික පින. ගුසලය බේත කතපුඥ්‍යතා කියන මේ ගුණය ඒ පුද්ගලයන් සතුව තියනවා. එනිසා ඒකට ඉරිශ්්‍යයා කිරීම තුළ අපට ඒ තත්ත්වයට ළඟාවෙන්නට පුළුවංකමක් ලද. එනිසා අපි නිරන්තරෙන්ම කල්පනා කරන්නට ඕන බුද්ධෝත්පාද කාලි අපි දකින ප්‍රධානම, සංග බේදය ඇතිකරපු බුදුන් වහන්සේට නොඒවිදිහි හිංසාවන් සිද්ධ කරපු නිරේගාමී වුණ ස්වාමීන් වහන්සේ නමක් තමයි දෙවිදත් තෙරුන් වහන්සේ කියලකය දෙවිදත් තෙරුන් වහන්සේ බෝසත් ආත්මභාවය සිට බුදුන් වහන්සේට විරුද්ධව කටුතු කළපු කෙනෙ ඒ සේරි වානිජ ජාතකය අපි දකිනවා සේරි වානිජ කියල කියනෙ හොර වෙළෙන්දා කියන එක සේරි කියන හොර මේ හොර වෙලින්දා වසයෙන් ප්‍රසිද්ධ වෙලා තිබබ මේ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ සමඟ ඇතිකරගත්තේ වෛරය කොයි තරන් දුරගියාද පින්වත් අවසානයේ දී දෙවදත් නමින්ඒ තමන්ගේ ඥාතිව උපත්තිය ලබල ඉහල ආධ්‍යාත්මයක තත්ත්වයකට පත් වනා ඉතාම පිරිසුතු මානසිකත්තයෙන් තමයි ප්‍රවරජාභූමයට පත්වනේ. දවසි දවස ශාසනය ව්‍යා්තියත් සමග සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංගරත්නයට චීවර පින්්ඩපාත සේනාසන ගිලානප ප්‍රත්්‍යයකෙන සිව්පස කොයි තරං ලැබුණද මහා විශාල ආරාම පූජා කළා මේවට ඇතුුණන ඉරෂ්‍යාව නිසා විදත්තෙරුන් වහන්සේ නොඒ පිදිහ දේවල් සිද්ධ කරන් පටන්ගත්තා බුදුරජාණන් වහන්සේට විරුද්ධව පින්වත්තියේ ලබාගත්තා අධ්‍යාත්මික දියුණුව පවත්වාගන ගියානං ඒ දෙවිදත්තෙරුන් වහන්සේට කොයි තරන්නං අධ්‍යාත්පික ලෝකේ ස්යක් ලබන්න පුළුවංකමතිබුණද ශාසනයේ භාරදුවර නායකත්වයක් ලබන්න පුළුවන්කම තිබුනද. එනිසා අන්නේ තත්ත්වය අපි කල්පනා කරොත්. අපේ හිත පීඩාවට පත් කන ලෙඩ කරන දුකට පත් කරන. නිරන්තරයෙන් අසහනයට පත් කරන මේ කෙලෙස් ධර්මය අපේ ජීවිතයෙන් ඉවත් කරගෙන ධනාත්මක සිතුවිල්ලෙන් යුතුව ධර්මානුකූලව ජීවත්යෙන් ඔබ අද දිනේසිට අධිෂ්ඨාන කළොත් පින්නත්නී. ට මෙලොව සැනසීම ලැබෙනවා සංසාරික සුවලබෙනවා. ඒ මුදිතා ගුණය වඩාගන අපි ඉදිරියට මේ සිත දියුණුකරගන ගමංකලෝතින් කුපෙක්ෂාවිං අපිට එවතුම් විදර්ශනා ඥානය නිවන සැනසීම ලබන්නට පුළුවන්කමතියෙනවා. මේ රැස්කරගන්නால் ලද ධර්මානි සංස, ඔබගේ පවුලේ සැමටත් ඔබ ප්‍රාර්ථනා කරන යම් කෙනෙක්වේ දේ සියලු දෙනාටම. හිරට නාලිකා ප්‍රධානිිතු අන් නඇතුළු ආගමිකන්සේ ඉන්නත් හැම දෙනාටමත්. ඔබාප හැම දෙනාටම මෙලව සැනසීම පිණිස මේ උතුම් ධර්මදානමය පිංකම ඒතුවේවා සංසාරික වසයෙන් ඔබත් අපත් ප්‍රාර්ථනා කරන බුද්ධාදී මහොත්තමයන් වහන්සේලා විසින්. හොදයි සපයි කියයා නිවේ සැනසී පැමිණු වදාළ පරම සාන්තාති යඋත්තම නිවැනිින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්හාාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඥන්තන් අනුමෝදෙත්වා චිරංරකන්තුළෝකසාසනන් සමාජ සංගායනා.